භාවනාව කිසිම ආගමකට හෝ කිසිම ජාතියකට එහෙම තනි උරුමකමක් කියන දෙයක් නෙමෙයි. මේ දේ තියෙනවා බයිබලේ. දින 40ක් නිරාහාරව පාලු කරේ ගත කරා කියලා. සාතන් කියන නාමය ඒ ඍණාත්මක බලවත් ශක්තියක්. ඒ ශක්තියෙන් උන්වහන්සේව අදිනු ලබන්න ගත්තා මේ කාර්යයෙන් ඉවත් කරලා. බුදුරජාණන් වහන්සේ තිය බුද්ධත්වයේ ලබන වෙලාවේ යන දසමාර සේනාවක් ඇවිල්ලා මේක නැති කරන්නට මේ බොහෝ කටයුතු කරා. භාවනාවක නියලිලා යම්කිසි විශ්වයේ ශක්තිය ඒ ප්‍රඥාව අවබෝධ වෙලා ඒ එන උච්චතම අවස්ථාවේදී අර ධන ඍණ විශ්වයේ තියෙන ධනාත්මක සහ ඍණාත්මක ශක්ති දෙකක් මේ දෙකම උත්සාහ ගන්නවා මේ ශරීරය සහ මේ මනස ඇතුළට ඇතුළු වෙන්න. භාවනාව ප්‍රගුණ කරලා ප්‍රඥාව වඩන අයට තමයි මෙතනින් මෙන්න මේකෙන් එගොඩ වෙන්න පුළුවන්. භාවනා කරද්දී විවිධ වූ අපේ ශරීරයේ තිබෙනා වූ විවිධ චක්‍ර එමත් නැත්නම් කම්පන කෝෂයන් අවදි වෙලා මේ මනසත් ශරීරයත් යම් ශක්ති බලවේගයක් බවට පත් වෙනවා. සති දෙකෙන් සෝවාන් ඵලයේ සහතිකයක් දෙනවා. නවාතැන් ප්‍රණීත ආහාර පාන ඔක්කොමත් එක ලක්ෂ දෙකක මුදලක් අය කරලා මාර්ගඵලයක් අවබෝධ කරන එක මුදලට හෝ දින නියම කරලා හෝ එහෙම කාටවත් මේ සහතිකයට සීමා වුණ දෙයක් නෙමෙයි. නිවැරදි ගුරු මඟ පෙන්වීම නැතුව භාවනා කරන්න ගියොත් ගතසිත දෙකම රෝගී වෙන්න පුළුවන්. අපේ ශරීරයෙන් පිට තියෙනවා කම්පන කෝෂ දෙකක් චක්‍ර දෙකක්. ඒ දෙකෙන් තමයි විශ්වයේ ශක්තියත් එක්ක මේ ශරීරය භෞතික ශරීරය ඒකාබද්ධ සම්බන්ධ කරන්නේ. හරියට අර විදුලි උපකරණයකට අර ලොකු විද්‍යුත් ධාරාවක් ඇතුළු වුණා වගේ ඒ උපකරණය එතනින් විසන්දි වෙන පුළුවන්. ව්‍යාවිදිත වෙනවා. ඒක දරා ගන්න බෑ. ඉතින් එහෙම වෙච්ච අය ගොඩක් ඉන්නවා. රෝහල් වලත් ඉන්නවා. සමාජෙත් ඉන්නවා. වැරදියට භාවනා කරලා මේක හඳුනා ගන්න නැතුව එකක් ශරීරාබාධ ඊළඟට මානසික ආබාධ. ඒ මුතුන් මිත්තන්ගේ දැනුම් පද්ධති මේ විශ්වයේ මේ භූමියේ තිබෙනවා. නිවැරදිව බවුන් වඩනකොට මේ දේවල් නැවත අපට ලබා ගන්න පුළුවන්. අපි සූර්ය වංශිකයන් අපි ඉරිහින් හඳින් වැඩගත්තු මිනිස්සු හැමදාම මේ සූර්ය නමස්කාර කරා. සූර්යයා මුලින් හඳුනගත්තේ නිකන් ගිනිගෙන දැවෙන වස්තුවක් විදියට විතරයි. නමුත් පසුව හොයාගත්තා මේක මේ ශක්තිය නිකුත් කරන්නේ, ජීව ශක්තිය නිකුත් කරන්නේ. එතකොට අපේ මුතුන් මිත්තන් අනාදිමත් කාලයක මේව කොහොමද දැනගත්තේ? ඔවුන් බවුන් වඩලා මේ විශ්වයේ රහස් මේව දැනගත්තා. ඒ නිසා ඔවුන් ඒවට ගරු කළා. අපි දෙමව්පියන්ට වගේම අපි ඉරට හඳට මේ ගෞරවය පිදිය යුතුයි. ඔබට මතක නම් අපි ඊට පෙර වැඩසටහනකදී අපිට අපිව අහිමිවීම ගැන අපි කතා කරානේ. ඒක කොහොමද වෙන්නේ සහ අධ්‍යාත්මිකව අපිට යම්කිසි විදියකට අවදි වෙන්නට පුළුවන් නම් අපිට අපිව අවදි කරගන්නට පුළුවන් නම් මේ අපිට එන්නා වූ අභියෝග එහෙම නැත්නම් මේ විවිධාකාර ප්‍රශ්න බාධක වලට මුහුණ දෙන්නට අපිට පුළුවන් නේද සහ අපේ ජීවිත වලින් මේ අපේකම අපිට නැති වෙලා ගිහිල්ලා මේ සමාජයේ සබඳතාවත් එක්ක අපි මොනතරම් ගැටුමකද ඉන්නේ අපි අතරමං වෙලා නේද කියන කාරණාවට යම්කිසි විදියකට විසඳුම් හොයාගන්නට අපිට පුළුවන්කම ලැබේවි. එතෙන් සිට තමයි අපි අද වැඩසටහන අරගෙන ඉන්නේ සහ අපිත් එක්ක අදත් ඉන්නවා අංගම්පුර ගුරුපදේශක යෝගාවචර අසේල ගුණරත්නයන් ගුරුතුමනි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අයිබෝවන් කියලා. අයිබෝවන් අපි වෙනදා කතා කරපු මාතෘකා වලින් ටිකක් ඈතට ගිහිල්ලා සමාජයේ එහෙම නැත්තම් මේ දේශපාලනික වටපිටාව මේ විවිධ කුමන්ත්‍රණ මේ සියල්ලක්ම හමුවේ අපි කොහොමද අපි විසින් අපේ අධ්‍යාත්මය නගා සිටුවන්නේ අපි කොහොමද නැගී හිටින්නේ කියන කාරණය ගැන තමයි අපි කතා කරන්නේ. මෙතනදී භාවනාව කියන දේ බොහොම වැදගත් වෙනවා. ගුරුතුමනි ඇත්තම මොකක්ද මේ භාවනාව කියන්නේ? ඔව් භාවනාව කියන වචන අර්ථයෙන් ගත්තොත් වැඩිම කියන අර්ථය තමයි අපිට හම්බ වෙන්නේ. නමුත් අද ලෝකේ භාවනාව එහෙම නැත්නම් මෙඩිටේෂන් කියන වචනය තරම් මේ අපවට වැරදි වැටහීම් දෙන වචනයක් නැති තරම්. මොකද අද බොහෝ දෙනා මේ භාවනාව කියලා හඳුන්වන්නේ එක්තරා වත්පිළිවෙත් ක්‍රමයක්. නමුත් වත්පිළිවෙත් නෙමෙයි මේ භාවනාව කියලා කියන්නේ. විශේෂයෙන් අපේ ගත සිත සම්පූර්ණ සුවයෙන් සහ
අවබෝධ කර ගැනීම සහ එහි තිබෙන ඒ බලය අත්දැකීම අත්විඳීම එතකොට මේ භාවනාව කියන එක අනිත් වරදවා වටහා ගැනීම තමයි බොහෝ දෙනෙක් හිතනවා යම් කිසි ආගමකට දහමකට පමණක් උරුම වෙච්ච දෙයක් සීමා වෙච්ච දෙයක් කියලා නමුත් ලෝකේ අපි දන්නවා විවිධ ආගම් බිහි වෙන්නට ප්‍රථම විශේෂයෙන් අපි දන්නවා ආගමක් කියලා බිහි වෙන්නේ දහමක් කියලා ඒ ආගමික ශාස්ත්‍රවරුන් පවා මේ ඒ භාවනාවක නියැලීලා තිනවා. ඉතා පැහැදිලිව අප දන්නවා දැන් අපි බුදුදහම කියලා ගත්තොත් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බවුන් වැඩියා. පස්සේ තමයි ඒ ප්‍රඥා අවබෝධය අවබෝධය ලබා ගත්තේ. එතකොට මේ භාවනාව කියන එක ආගමට කලින් ආගමක් නිර්මාණය වෙන්න මිනිස්සු ආගමක් නිර්මාණය කරගන්න කලින් තිබුණු දෙයක්. ඉතින් භාවනාව කිසිම ආගමකට හෝ කිසිම ජාතියකට එහෙම තනි උරුමකමක් කියන දෙයක් නෙමෙයි. මේක පොදුවේ මිනිස්සුන්ට අයිති ජෛව ධර්මතාවයක්. මේකෙන් කෙරෙන්නේ අපේ අපගේ අප මේ අපේ ශරීරයත් මනසත් පිළිබඳව තියෙන අවබෝධය ඉතාම අල්ප මාත්‍රයක් තමයි අපට තිබෙන්නේ. භාවනාවකින් යම් වැඩිමකින් කෙරෙන්නේ මේ ගතත් සිතත් හඳුනා ගැනීම. ඒ වගේම ඒ හරහා විශ්වය හඳුනා ගැනීම. විශ්වය කියලා ගත්තම මේ තියෙන සුභාදාමේ ශක්තිය මහ බලවත්ම ශක්තිය. මොකද මිනිස්සයා කියන්නේ ඒ විශ්වයෙන් ඔය සුභාදාමයෙන් පිටස්තරයක් නෙමෙයි. ඔහු සුභාදාමයටම බද්ධ වෙච්ච සුභාදාමයේම කොටසක්. ඉතින් දැන් වෙලා තියෙන්නේ අපි මේකෙන් කෙමින් ඈත් වෙලා යනවා. මේ අවබෝධය අපට නැති වෙනවා. ඒ නිසායි යම්කිසි භාවනාවක් වැඩිමෙන් අප නැවත සුභාදාමයට ඒ විශ්වයේ ශක්තියට එකතු වීමක් වෙනවා. ඒ සඳහා අපි නිවැරදිව හරියාකාරව බවුන් වැඩිය යුතුයි. ඒක තමයි මේ තුල තියෙන කතාව. ගුරුතුමන් සිහිපත් කරපු නිසා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේත් මේ බවුන් නඩපු කාරණය මම හිතන්නේ අපි නිතරම කතා කරන තියක් තමයි මේ කාරණාවට ජාති කුල මලාගම් ભેද වැදගත් නැහැ කියන එක. යේසුස් වහන්සේ පවා මේ යෝගීව මේ බවුන් වැඩුවා කියන එකට ඕනතරම් සාක්ෂි සාධක තියෙනවා නේද ගුරුතුමනි? ඔව් අපි දන්නවා. දැන් සුද්ධ බයිබල් අපි හදාරුවොත් බැලුවොත් අපි දන්නවා ඉතාම පැහැදිලිව තියෙනවා උන්වහන්සේගේ අවුරුදු 12 සිට ඒ අවුරුදු 29 වෙනකන් සටහනක් නැහැ. ඒ මොකද උන්වහන්සේ අර ඒසීනවරු ඒ කුම්රාන් වල පලස්තීනයේ ඒ කුම්රාන් කඳුකරයේ ඒ බවුන් වඩපු යෝගිවරු ඍෂිවරු කණ්ඩායමක් සිටියා. ඒක එක්තරා නිකායක් ආගමික කිය මේ භාවනා කරපු ඔවුන් යටතේ තමයි ඒ ප්‍රඥාව වර්ධනය කරේ. ඉතින් උන්වහන්සේත් ඒ කුම්රාන් ඒ ගුරුවරු යටතේ ඒ ස්ථානවල බවුන් වඩලා තමයි මේ ලෝකයට මිනිස්යන්ට ඒ පණිවුඩේ අරගෙන එන්නේ. ඇවිල්ලත් ඉතා පැහැදිලිව මේ දේ තියෙනවා බයිබලේ. දින 40ක් නිරාහාරව පාලු කරේ ගත කරා කියලා. මේ පාලු කරේ කියලා කියන්නේ කාන්තාර ප්‍රදේශයකට නෙමෙයි. මාංශේ කරේ ඇවිත් ඒ යම් ස්ථානයක මේ භාවනා කරා. නිරාහාර පැහැදිලිව තියෙනවා ඒ දවස් හතලේ දින හතලේ ගත කරාට පස්සේ උන්වහන්සේගේ මනෝභාවය කෙලෙසද අවදි වුණේ කියලා. ඒකට එතන සටහන් කරලා තියෙන පරීක්ෂාවන්. ඉතින් එතෙන්දී දේශපාලනය ආධ්‍යාත්මික ආර්ථික කියන යම් දේවල් වලින් උන්වහන්සේව සිර කරන්නට ඒ ඍණාත්මක ශක්තියක් එතෙන්දී වුන් සඳහන් කරන්නේ සාතන් කියන නාමය ඒ ඍණාත්මක බලවත් ශක්තියක්. ඒ ශක්තියෙන් උන්වහන්සේව අදිනු ලබන්න ගත්තා මේ කාර්යයෙන් ඉවත් කරන්න. ඉතින් ඉතා සූක්ෂම අපි බලපුවම තේරෙනවා ඕනෑම කෙනෙක් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ තිය බුද්ධත්වය ලබන වෙලාවේ දන්නවා දසමාර සේනාවක් ඇවිල්ලා මේක නැති කරන්නට මේ බොහෝ කටයුතු කරා. ඒතර මේකම තමයි අප හැම කෙනෙක්ටම සිද්ධ වෙන දේ. භාවනාවක නියැලීලා යම්කිසි විශ්වයේ ශක්තිය ඒ ප්‍රඥාව අවබෝධ වෙලා ඒ එන උච්චතම අවස්ථාවේදී අර ධන ඍණ විශ්වයේ තියෙන ධනාත්මක සහ ඍණාත්මක ශක්ති දෙකක් මේ දෙකම උත්සාහ ගන්නවා මේ ශරීරය සහ මේ මනස ඇතුළට ඇතුළු වෙන.
එවෙලාවේ නිවැරදිව භාවනාව ප්‍රගුණ කරලා ප්‍රඥාව වඩන අයට තමයි මෙතනින් මෙන්න මේකෙන් එගොඩ වෙන්න පුළුවන්. ඒකට යම්කිසි පසුබිමක් තිබෙන්න ඕන. දැන් අපි දන්නවා ඉතා පැහැදිලිව ඒ අවස්ථාවේදී කොහොමද ඒ උත්තමයන් මුහුණ දුන්නේ කියලා. ඒ වගේම අපි බණ භාවනාවක් වර්ධනය කරනකොට අප දැනගත යුතුයි අපි කොහොමද මෙවැනි අවස්ථාවලට මුහුණ දෙන්නේ කියලා. විශේෂයෙන්ම භාවනා කරද්දී විවිධ වූ අපේ ශරීරයේ තිබෙනා වූ විවිධ චක්‍ර එමත් නැත්නම් කම්පන කෝෂයන් අවදි වෙලා මේ මනසත් ශරීරයත් යම් ශක්ති බලවේගයක් බවට පත් වෙනවා. ඒ මොහොතේදී අර විශ්වයේ තියෙන ධනාත්මක ඍණාත්මක ශක්ති දෙක විසින් අදිනු ලබනවා. කාන්දම් ශක්තියක් වගේ අදිනු ලබනවා. ඉතින් මෙතෙන්දී අපේ මනස විසින් ශරීරයත් මනසත් යම් හික්ම වීමකට පත් කර ගන්නට නම් භාවනාවට ප්‍රථම පෙර සූදානමක් එහෙමත් නැත්නම් අපි නිවසක් සදන්නට ප්‍රථමයෙන් අත්විවාරමක් දාලා හොඳ අත්විවාරම හොඳට දැම්මොත් තමයි ඒ නිවසේ ආරක්ෂාව ගොඩනගාගෙන යනකොට අපිට හිතන්න පුළුවන්. අඟලක් දෙකක් හරලා අත්විවාරම දාලා ගියා බැන්දුත් මොකක් වෙයිද? මගදී බර වැඩි වෙලා කඩාගෙන යනවා. අන්න ඒ වගේ තත්වයක් වෙනවා. අපි මුලින් භාවනා කරන්නට ප්‍රථම අපි අපේ ශාරීරිය මනස ගත සිත දෙක සුදුසු විදියට සකසා ගත්තේ නැතිනම් ගුරුතුමනි අපි අහලා තියෙන එකක් තමයි මේ වර්තමානයේ වෙන විට විවිධාකාර විදියට මේ භාවනා කරන ක්‍රම සහ මේ අන්තර්ජාලය ඔස්සේද මේ YouTube කියන මේ සංකල්පය ඇතුළේ වුණත් විවිධාකාර විදියකට මේක විකිනන තැනකටත් ඇවිල්ලා තියෙනවා. එතකොට මේවා ඇතුළේ අතරමං වෙච්ච පිරිස් මොන තරම් ඉන්නවද කියන කාරණේ මං හිතන්නේ ඒක වෙනම වැඩසටහනක් කරන්න ඕන තැනක තියෙන එක කොයිතරම් දුරකට සාධාරණද කියලා මම දන්නේ නැහැ. ඔබට කතා කරන එක මේව නිවැරදිව කියවා ගන්න මේ තුල අතරමං වෙච්ච පිරිස් ඕනෑ තරම් ඉන්නවා. ඔවුන් අපිට මුණ ගැහිලා තියෙනවා. ගුරුතුමන් ළඟට එන සමහර පුද්ගලින් ගත්තට පස්සේ මොන තරම්නම් මේ දේවල් ඔස්සේ ගිහිල්ලා හිතා ගන්න බැරි තැනකට කඩා වැටිච්ච අවස්ථා වුණත් අපි දැකලා තියෙනවා. ගුරුතුමනි මේ කමටහන් දෙනවා කියන කාරණය ඇත්තම කතාව මොකක්ද? අපි දකිනවා මේ ඒ වචනයට සීමා වෙලා වෙන වෙන ක්‍රියාවන් කරන ඕනෑ තරම් පිරිස් සමාජයේ ඉන්නවා. මේක ඇතුලේ තියෙන සංගුණ කතාව මොකක්ද? ඇත්තටම මොනවද මේ කමටහන් දෙනවා කියන්නේ? ඔව් කමටහන. එහෙම නැත්නම් කර්මස්ථාන කියලා කියන්නේ භාවනාව කරගෙන යන ආධුනික ශිෂ්‍යෙකුට දෙන අවවාද උපදෙස්. මේක හරියට කුඩා දරුවෙක්ව මහපාරේ ගමන් කර එක්කගෙන යනවා වගේ. ගුරුවරයා විසින් මේ කුඩා දරුවාව දෑතින් අල්ලගෙන ආරක්ෂිතව ඒ මාර්ගයේ ගෙනියන්න ඕනේ. නමුත් අතරමඟදී අතහැරියොත් මොකද වෙන්නේ? ඒ කුඩා දරුවා ඒ වැඩිහිටියාගේ අත ඇතහැරියොත් මොකද වෙන්නේ? ඒ වැඩිහිටියා අතහැරියොත් මොකද වෙන්නේ? ඒකට අනතුරක්. ඒක එකක්. ඊළඟ එක තමයි මේ මෑතකදී බොහෝ ප්‍රසිද්ධියට පත් වුණා ඒක හාමුදුරු නමක් මම නම කියන්නේ නැහැ. සති දෙකෙන් සෝවාන් ඵලයේ සහතිකයක් දෙනවා. නවාතැන් ප්‍රණීත ආහාර පාන ඔක්කොමත් එක ලක්ෂ දෙකක මුදලක් අය කරලා. දැන් ඔක අන්තර්ජාලයේ දැන් ඒක ප්‍රසිද්ධ වෙනවා. ඉතින් මේ භාවනාව කියන්නේ යම් මාර්ගඵලයක් අවබෝධ කරන එක මුදලට හෝ දින නියම කරලා හෝ එහෙම කාටවත් මේ සහතිකයට සීමා වුණ දෙයක් නෙමෙයි. භාවනාව කියලා කියන්නේ ආධ්‍යාත්මික ගමන් කළ යුතුයි. අපි මේ අවබෝධ කරගත යුතුයි. ඉතින් ප්‍රථමයෙන්ම අපේ ශරීරය මනස විශ්වය භාවනාව කියන කාරණාවන් ගැන යම් අවබෝධයක් ලබාගත යුතුයි. ඒ අවබෝධය ලබා නොගෙන භාවනා කළොත් අර මම කිව්වාගේ ඒ කුඩා දරුවව මාර්ගයේ මහා මාර්ගයේ අරන් ගිහලා අත්හැරියා වගේ වෙනවා. ඉතින් භාවනා කරන කෙනත් කමටහන් දෙන ගුරුවරයාත් ඊටාම ළඟින් මේ ගමන යම් මාර්ගඵල අවබෝධයක් ලබනකම් ඒ ශිෂ්‍යයා ඒ සබඳතාවයන් තබා ගත යුතුයි. අද බොහෝ දෙනෙක් දැන් මා ළඟට පැමිණෙන බොහෝ දෙනෙක් කිසිදු ගුරුවරයෙක් නැතුව භාවනා කරලා තියෙනවා. ඒ වගේම වැරදි උපදේශාරම් භාවනා කරලා තියෙනවා. ඉතින් මේ හැම එකෙම සිද්ධ වෙන්නේ ගතත් සිතත් රෝගී වීම. ශෙසෙන් ගිහියන් පමණක් නොව පැවිදි අය පවා පැමිණෙනවා ඔවුන් බවුන් වඩලා තියෙන වැරදි ආකාරයට. ඒකයි මම කියේ මේක මේ ආගමික ප්‍රශ්නයක් නෙමෙයි. ඕනෑම කෙනෙක් නිවැරදි ගුරු මඟ පෙන්වීම නැතුව භාවනා කරන්න ගියොත් ගත සිත දෙකම රෝගී වෙන්න පුළුවන්. ඉතින් ඊට වැඩිය හොඳයි භාවනා නොකර ඉන්න එක.
කරනවා නිවැරදිව කරන්න කියලා නිවැරදිව කරන්න ඕනේ අවබෝධ කරගන්න ඕනේ ඉස්සෙල්ලාම අපි දකින්න ඕනේ මේ භාවනාවක් කරගෙන යාමේදී අපේ ගතේ සිතේට මොකද්ද වෙන්නේ කියලා අඳුර ගන්න ඕනේ එතකොට මම කෙටියෙන් පැහැදිලි කරන්න පුළුවන් අපි දන්නවා මේ මනුෂ්‍ය ජීවත් වෙන්නේ ප්‍රාණ ජීව ශක්තිය ප්‍රාණ ශක්තිය අපි කියනවා එතකොට මේක මේ सूर्य विसिन तमय मे जीवशक्ति देंट मे जीवशक्ति बलैबाट पत्ते मे वायु तेन ऑक्सीजन हरा गिन्नाबाट पत्ते मे अपे शरीर तुति बेन्ना आलोकधार बिल्बंध समय ओराय कीलकिन मेक शक्ति मेरी मतम यम भावना की सिद्धवेन्न एक आलोक वेडिकर गन्न अर प्राण කියන ජීව ශක්තිය යම් කිසි ශිල්පීය ක්‍රමවේදයකට අනුව අප ඒක ශරීරය තුර ගබඩා කර ගැනීමක් තමයි මූලික අවදීයේදී කරගත යුතු. ඉතින් මේක ක්‍රමානුකූලව හරියාකාරව ඒ ගබඩා කිරීම කරගන්න ඕනේ. ඒ තුලින් තමයි මේ ශරීරයේ අභ්‍යන්තරයේ අපේ හෙළ යෝග ශාස්ත්‍රයට අනුව චක්‍ර 6ක්. මේ චක්‍ර කියලා කියන්නේ ඉන්ද්‍රියක් හෝ අපට අල්ලන්න පුළුවන් අවයවයක් ඇසට පෙනෙන අවයවයක් නෙමෙයි නමුත් මේක මනසට දකින්න පුළුවන් යෝගාවචරයකට ඒ ශක්ති කුලිය අපි කම්පන කෝෂය කියලා කියන්නේ ඔකට චක්‍ර කියනවා හින්දු මේ 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 ශක්තිය ඒක ආලෝක ශක්තිය එතකොට ක්‍රමානුකූලව අප අර ඒ ප්‍රාණ ශක්ති භාවනාව තුළින් කරද්දි වෙන්නේ මේ ශරීරය තුළ තියෙන මේ කම්පන කෝෂ ඔය හඳුනන චක්‍ර වල ආලෝකයන් වැඩි වෙනවා ආලෝකයන් වැඩි වීමේදී මේ හයම ඒ ආලෝකයෙන් ආලෝකයේ ගැටෙද්දී එතන තව ශක්තියක් තව ඒ ශක්ති කදම්බයක් ඇති වෙනවා මේක සාමාන්‍ය කෙනෙක් තුළ ඊටාම කුඩාවට තිබෙනවා නමුත් යෝගිවරෙක් විදිහට බවුන් වඩන කෙනෙක් තුළ මේක වර්ධනය වෙනවා ඒ වර්ධනය වීමෙන් අපේ ශරීරයෙන් පිට තියෙනවා කම්පන කෝෂ දෙකක් චක්‍ර දෙකක් ඒ දෙකෙන් තමයි විශ්වයේ ශක්තියත් එක්ක මේ ශරීරය භෞතික ශරීරය එකබද්ධ සම්බන්ධ කරන්නේ. ඉතින් ඒ දෙකත් තව අර කියන අර ශක්ති කදම්බයට එකතු වුණාම එතන හැදෙනවා කාන්දම් ශක්තියක්. ඒ කියන්නේ ආකර්ෂණ ශක්තියක්. ඒ වගේම ආකර්ෂණ විකර්ණ ශක්තියක් අපේ තිබෙනවා. විශ්වයේ තිබෙනවා. අනේ එතකොට ධනාත්මක ඍණාත්මක කියන ශක්තියින් දෙකම ඇදෙනු ඇදෙද්දී අර මම කිව්වා ගුරුපදේශ අවශ්‍ය ඔන්න ඕවැනි වෙලාවල් මේ ශක්තියන් හඳුනා ගැනීම හඳුනා ගැනීමට ඒ වගේම අර ශක්තිය ශරීරය තුර ගබඩා කිරීමේදී පියවරෙන් පියවර කුමන අයුරින්ද මොකද ඒකට ඒ උපදේශ දෙන ගුරුවරයා දන්නවා මෙයාගේ දැන් ඉන්න තත්ත්වය අනුව අපි හොරායක පරීක්ෂා කරනවා මෙයාට කොච්චර කාලයක් මොන ක්‍රමවේදයකටද මේ ශක්තිය ගබඩා කළ යුත්තේ හැම කෙනාටම හැම විද්‍යාවක්ම හැම කාල පරිච්ඡේදයක්ම එකම ක්‍රමයකට බෑ එතකොට එයාගේ ශාරීරිය සහ මානසික ප්‍රබලත්වය අනුව මෙයාට දෙනවා දැන් සමහර අයටම උපදෙස් දීලා තිනවා ඒ ක්‍රම විනාඩි 5ක් කරන්න ඇති විනාඩි 10ක් කරන්න පැය කාලක් පැය භාගයක් ඕවගේ මොකද ඊට වඩා කරොත් හරියට අර විදුලි උපකරණයකට අර ලොකු විද්‍යුත් ධාරාවක් ඇතුළු වුණා වගේ ඒ උපකරණය එතන විසඳෙන්න පුළුවන් ව්‍යාවිදිත වෙනවා ඒක දරා ගන්න බෑ ඉතින් එහෙම වෙච්ච අය ගොඩක් ඉන්නවා රෝහල් වලත් ඉන්නවා සමාජෙත් ඉන්නවා වැරදියට භාවනා කරලා මේක හඳුනා ගන්න නැතුව එකක් ශරීර ආබාධ ඊළඟට මානසික ආබාධ ඉතින් මේ ස්ථානෙට ගිහි පැවිදි බොහෝ දෙනෙක් පැමිණෙනවා විවිධාගම් වල මේ වෙනකොට බෞද්ධය පමණක් නොව ක්‍රිස්තියානි කතෝලික හින්දු බොහෝ දෙනෙක් පැමිණෙනවා නිවැරදිව ඒ භාවනාව ප්‍රගුණ කර ඒකයි මං කියේ මේ භාවනාවට ආගම් මේ මේකක් ඒ පසුබිමක් එහෙම අයිතියක් නැහැ කියලා මම කෙනෙකුට කරන්න පුළුවන් ඕන කෙනෙක්ට කරන්න පුළුවන් අපි මේ කාරණය කොයිතරම් වැදගත්ද කියනන් ගුරුතුමනි අපි එක්තරා විදිහක වැඩසටහනක් කරන්න අපි මේ සීගිරිය ප්‍රදේශයේ යම්කිසි ආරණ්‍ය සේනාසනයකට ගොඩ වුණ අවස්ථාවේ අපිට දැනගන්න ලැබුණා මේ ආරණ්‍යගතව ඉන්න සමහර සාමීන් වහන්සේලා පවා සියදිවි හානි කරගෙන තියෙනවා මේ ඒ කුටිවල ඉඳගෙනම මේක දරා ගන්න බැරි තැනකට ඇවිල්ලා
මේ සමහර මෙහෙණින් වහන්සේලාට ඇති වුණු සමහර අපි මේ ස්ථානයේ පවා අත්දකින්න පුළුවන් වුණා ඒ දේවල් අපි දැක්කා මේ ඔබ ගුරුතුමනි මේ කියන කාරණේ තමයි මේ දරා ගන්න බැරි කම මේක මොනතරම් ප්‍රබලයිද කියනක ඔබ තේරුම් ගන්න මොකද අපි දන්නවා අද වෙනකොට අපේ රටේ යම් කිසි විදියකට මේ අධ්‍යාත්මික ගමන යන්න උත්සාහ කරන පිරිස ඕනෑතරම් ඉන්නවා යම් නමුත් නිවැරදිව මේ මාර්ගයේ හමු වෙලා නැහැ එතකොට තවත් වෙනක අපි දකිනවා එක්තරා විදියකට ලොකු ශාලාවකට 1000ක් 1500ක් එකතු කරලා එතකොට මේ සීළු දෙනාටම මහා මේ තාක්ෂණික මේවලම් භාවිතා කරමින් භාවනාව වඩවන තැන් ගුරුතුමනි දැකලා තිනවා එහෙම පුළුවන්ද මේ ලොකු පිරිසකට අපි හිතමු අපි දැක්ක යම් කාරණයක් අපි ඒ තැන අපි දකිනවා මෛත්‍රී භාවනාව වඩනවා කෙනෙකුට පුළුවන්ද මේ ඔක්කොටම එකපාරේ යම් කිසි විදියකට මේ මේ තාක්ෂණික උපකරණ භාවිතා කරලා යම් කිසි කාරණාවක් කියන මේ එකිනෙකාගේ මානසික ස්වභාවයන් අනුව මේක කරන්න ඕනි කියලා ගුරුතුමන් කියනවා කොහොමද මේ ලොකු පිරිසකට මේක කරන්න එතන මොකද්ද මේ තියෙන මායාව ඔව් එතෙන්දී ධර්ම කාරණා පහදා දීමක් එවැනි ආකාරයට කළ හැකි නමුත් භාවනා කමඨහන් භාවනා උපදේශ දීලා ඒ ආධ්‍යාත්මික පණිවිඩය දෙන්න බෑ යම් දහම් කරුණක් හෝ වෙනත් දෙයක් ගැන දැනීම පමණක් ලබා දෙන්න පුළුවන් ඉතින් මේ මේකේ වෙලා තියෙන්නේ අද සියලු දේ වෙළඳපොළට ක්‍රමයක් බවට පත් වෙලා තියෙන නිසා ඒ වගේම මතක් කළ යුතු එවැනි ලොකු වැඩසටහන් කරපු තැන්වල අය අද ගොඩාක් මුලාවට පත් වෙලා රෝගීන් පත් වෙලා ඉන්නවා ප්‍රසිද්ධ දැන් සහ ප්‍රසිද්ධ ගුරුවරු ඔවුන් බලපුවාම ඔවුන් පොතපත පමණක් කියවලා ඒවා මතකයෙන් ඔවුන් කටයුතු කළාට ආධ්‍යාත්මික වශයෙන් යම් මාර්ගඵලයක් අවබෝධ කරගත්ත හෝ ධ්‍යාන තලයක් තිබෙන අය නෙමෙයි. ඉතින් ඔවුන්ට හැකි බොහෝ දෙනෙක් මුලා කරන්. ඊළඟ එක තමයි යම් කිසි විදියකට ඒ අය අර මම කිව්ව ගුරුවරු නැතුව භාවනා කරලා ඍණාත්මක ශක්තියින් ඇතුළු වෙලා ඒ සිටින ඍණාත්මක ශක්තියින් එහෙමත් නැත්නම් මුලා කිරීමේ ආත්මයන් ඔවුන්ට කියනවා ඔවුන් දැන් මේ තාත්වික සිටිනෝ දැන් මේ වැඩේ කරගෙන යන්න පුළුවන් කියලා. ඉතින් ඔවුන් විසින් ඒකමතිකව තීරණය කරනවා කරලා මොකද අර ඍණාත්මක මුලා කිරීම ආත්ම මගින් බොහොම ලස්සන වචන සහ බොහොම අනිකුත් භෞතික දේවලුත් ලබා දීලා විශාල පිරිසක් මුලා කරන්නට ඔවුන්ව පාවිච්චි කරනවා. එක පැත්තකින් මේ අපේ රටට මිනිස්යාන්ට වෙලා තියෙන්නේ එවැනි මුලා කිරීම ආත්ම දැන් ඕනම කෙනෙක් කියන්නේ භාවනාවක් කළා තමන්ටත් අනිත් කෙනාටත් යහපතක් සලසා දීමේ අරමුණේ. නමුත් මේ සිදුවන දෙයින් අර ඒ ගුරුවරයෙක් හෝ ඒ පුද්ගලයෙක්ව ඒ මුලා කිරීමේ ආත්මය ඔවුන්ට ප්‍රවිෂ්ඨ වෙලා ඒ හරහා ඔහු දන්නේත් නැහැ ඔහුව මෙහෙවන්නේ කවුද කියලා. එතකොට ඔහු දසදහස් ගාණක් දෙනාව මුලා කරනවා. ඒ එතනක් තියෙන ඔහුගේ භාවනා කිරීම ඔහු නොදැන කරලා යම් ඍණාත්මක ශක්තියක් ඇතුළු වීමක්. එතන තමයි මේකේ දවචකේ තියෙන්නේ. මං හිතන්නේ මේ කාරණා මොනතරම් සුවිශේෂයිද කියන එක ඔබට දැනෙවි. අපි කොහොම හරි තැනකට යම් කිසි විදියකට මේ අපි ගත කරන වෙහෙසකාරී මේ 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 පීඩාකාරී සමාජ ක්‍රමයක් එක්ක අපි අවදි වෙන්න නම් අපේ අධ්‍යාත්මය අපි අවදි කරගන්න නම් අධ්‍යාත්මික තලයකට අපි එන්න නම් අපි මේ දේවල් ගැන අවබෝධයෙන් දකින්නට ඕනේ. ඒ නිසා ඔබට යෝජනා කරන මේ වැඩසටහන එක්ක ඉන්න කියලා අපි විවිධ තැන්වල විවිධ මාතෘකා කතා කරන්නට පුළුවනි. හැබැයි මේ අපි හරවද්දී වටින දේ ඔබට අවශ්‍ය දේත් අපි අරගෙන එනවා. ඒ වටිනාකම් ටික ඔබ උකහා ගන්නව නම් තමයි වටින්නේ. ගුරුතුමනි මේ යම් කිසි විදිහකට මේ භාවනාව ගැන කතා කරනකොට අපි මේ සමාජයේ දැකලා තියෙන කාරණයක් අපි සමහර තැන්වල අපි මිතුරන් එකතු වෙච්ච තැන්වල පවා මේ සාකච්ඡාව ගොඩනගෙන තැන්වලදී යම් කිසි විදිහකට මේ භාවනා කරන්න එහෙම නැත්නම් මෙවැනි මාර්ගයකට යොමු වෙන කෙනෙක්ව ඔවුන් හිතන මේ යම් කලකිරීමක් ඇතුළේ තමයි මේ ගමන යන්නේ. සහ ඒ මේ 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 දේවල් වඩන කෙනෙකුට බැරිද ජීවිතේ සතුටින් ඉන්න? බිරිඳ දරුවා අතහැරලාද මේ ගමන යන්නේ? එහෙම නැත්නම් මේ ගුරුතුමන් කියන මේ සබදාමත් එක්ක ගැටුණු මේ සංගීතයේ කලාව හෝ වේවා විවිධ දේවල් එක්ක මේ ලොකු ගැටුමක් තියෙනවා වගේ හැඟීමක් එනවා. මෙතන මේ ලොකු අනවබෝධයක් නේද තියෙන්නේ? ඔව් ඒක තමයි. බොහෝ දෙනෙක් මේ වරදවා වටහා ගන්නවා මේ ආධ්‍යාත්මික ජීවිතය ගත කිරීම, බණ භාවනාවට යොමු වීම මේ යම්කිසි ජීවිතේ කලකිරීමක් නිසා වෙච්ච දෙයක් කියලා නෑ. මේක ජීවිතේ උතුම්ම කාර්යයක්. අර අප පුරුදු පුහුණු වෙලා තියෙන්නේ අපේ ජීවිතයේ යම්කිසි බාධාවන්, ඩඩ රෝග, දුක් කරදර එනකොට අපට බැරි වෙනකොට අපි පිටත් බාහිරෙන් උත්තර හොයන්න යනවා. අපි බය නිසා. ඒ නිසා පල්ලි පන්සල් කෝවිල් වලට මිනිස්සුන් නැදෙනවා.
ඉතින් වැරදි චිත්‍රයක් සමාජයේ මැවෙනවා ඊට පස්සේ මේ දුක් වේදනා කරදර නිසා අපි මේ ආගම් දහම් පස්සේ යන්න ඕන. ඉතින් අර මං කිව්වා කලින්ම භාවනාව ආගමකට කොටු කරපුවාම වෙන්නේ. ඉන් පස්සේ මේ භාවනාව කියන්නේ ජෛම ධර්මතාවයක්. මනුෂ්‍යයන් විසින් තමන්ගේ ගතත් සිතත් ප්‍රබල කර ගැනීමක් සහ අවබෝධ කර ගැනීමක්. මේක ඊටාම සතුටින්, ඊටාම ප්‍රීතියෙන් කළ යුතු දෙයක්. අපි දුකෙන් කනගාටුවෙන් ප්‍රශ්න මැද ඉඳන් මොන භාවනාව කරත් එයාට භාවනාවෙන් ලැබිය යුතු ඒ උතුම් සත්‍ය අවබෝධ කරගන්න බෑ. භාවනා යෝගිවරයෙක් කියන්නේ මේ ඔහු ආධ්‍යාත්මික වශයෙන් රංගපාන්නෙක් නොව සරලව සබහාදහම සමග මිනිසයන් සමග ඊටම ප්‍රීතියෙන් සතුටින් කාලය ගත කරන කෙනෙක්. ඔහු තුල සබහාදහමේ ඒ රිද්මයන් තිබෙනවා. ඔහු සියලු දේ විඳිනවා. විඳින්නෙක් නෙමෙයි, විඳවන්නෙක් නෙමෙයි. ඉතින් මේ අද බොහෝ දෙනෙක් හිතනවා භාවනා කරන්න ඕන මේ අඹදරුව දාලා ගිහිල්ලා සියලු දේ අත්හැරලා කියලා නෑ. අර ඔබ ඉස්සෙල්ලා කිව්වා ආරණ්‍ය සේනසනවල පවා සිය දිවි නසා ගැනීම තත්ත්වයන් ආරංචින කියලා අපිටත් අවබෝධ වෙලා තියෙනවා. එහෙම වෙන්නේ අපි මේ සියලු දේ අත්හැරලා ගිහිල්ලා වෙන දෙයක් ආයි අල්ල ගන්නවා. දැන් අපි නිවස අත්හැරලා ගිහිල්ලා කැලයක් අල්ල ගන්නවා. අවබෝධයෙන්ම අපිට අවශ්‍ය වෙන්නේ මේ ජීවිතය මේ මොකද්ද කියන එක ප්‍රීතියෙන් අවබෝධ කර ගැනීම. ඒකට අර වෙනත් කෝණකින් බැලුවොත් මේ කනගාටුවෙන් දුකෙන් එතකොට එහෙම භාවනා කරනකොට ළඟාවෙන ඍණාත්මක ශක්තිය. ඉතින් මේ ඍණාත්මක ශක්තියෙන් එක වැඩි දියුණු වීමක් තමයි එවිට සිද්ධ වෙන්නේ. එවැනි අයට තමයි අර වගේ පීඩාවන් කරදර මේ භාවනාවේ නිවැරදි ඵල ලබා ගැනීමට නොහැකි වෙන්නේ. ඉතින් ඊළඟ එක මතු කරන්න ඕනේ ප්‍රධාන කාරණයක් තමයි මේ අප මේ ජීවිතේ භාවනාව කියලා කියන්නේ දැන් සමහරුන්ගෙන් අහපම අපට වෙලාවක් නෑ. බොහෝ දෙනෙක් කියන කතාවක් කතාවක්. නමුත් මේ වෙලාව නෙමෙයි ප්‍රශ්නේ, අපේ කැමැත්ත. අපේ කැමැත්ත කියන්නේ අපි කැමති නම් අපේ ශරීරය, මනස, මේ ලෝකේ නිවැරදිව අවබෝධ කරගන්න මේ කෙටි අපි අවිත් ඉන්නේ මේ බොහොම කෙටි කාල පරිච්ඡේදයකට. ඒකෙදි ඒක තමයි උතුම්ම පරමාර්ථය. ඉතින් ඒ උතුම් පරමාර්ථය යන්නට තමන්ගේ රැකි රක්ෂා, තමන්ගේ දෙමව්පියෝ, තමන්ගේ දරුවන් නැද හිතමුතුන්ගෙන් අයින් වෙලා වනගත වෙලා එහෙම කළ යුතු නැහැ. එහෙම බවුන් වඩන්න ඒක සසර පුරුදු විදියට ගෙනාපු පිරිස් ඉන්නවා. ඒ අය නමුත් භාවනා කරලා ජීවිතය අවබෝධ කරගන්න ඒ විශ්වේ ශක්තිය ලබා ගන්න සාමාන්‍ය ජීවිතයේ ගත කරමින් පුළුවන්. සාමාන්‍ය ජීවිතය ඊටම ප්‍රීතියෙන් නිවැරදිව ගත කරා. මම හිතන්නේ ගුරුතුමනේ මේ අපේ හෙළ මුතුන් මිත්තන් ගත්තට පස්සේ සමහරට මේ දේවල් මේ තරම් ක්‍රමානුකූලව නෙවෙන්නේ ඇති. හැබැයි ඔවුන් අධ්‍යාත්මිකව යම් ඉහළ තලයක හිටියා කියලා නිකන් අපිට දැනෙන අවස්ථා වුණ තරම් තියෙනවා නේද? යම් කිසි විදියකට යහපත් සිතුවිලිත් එක්ක ඔවුන් ජීවත් වෙච්ච නිසාම එවැනි තලවල ඔවුන් හිටියා කියලා වගේ හැඟීමකුත් අපිට දැනෙනවා. ඒක විශේෂ දේ තමයි ඔවුන් සබාදාමත් සමග බද්ධ වෙලා හිටියේ. මොකද ඒ සබාදාම සමග බද්ධ වෙලා සබාදාමට ඇහුම්කන් දෙමින්, ඒ නාග රටාවලට ඇහුම්කන් දෙමින් ඒ තුළ ජීවත් වෙනකොට අප දන්නවා ඒ විශ්වයේ ශක්තියෙන්, සබාදාමේ ශක්තියෙන් නිසර්ගයේ නෝන් තුළට එන ඔවුන් කොතරම් ප්‍රඥාවන්තව බවුන් වැඩුවද කියනවා නම් ඔවුන් විවිධ විශ්වකර්ම වැඩ ඔවුන් විසින් කරලා තියෙන, ඒ වගේම උතුම් දහම් වලට මේ භූමියේ ස්ථාපිත වෙන්නට ඔවුන් තම මූලික වෙලා කටයුතු කරේ. අද වැරදි වැටහීම් තියෙනවා මේ දැන් අපි අපේ මුතුන් මිත්තන්ගේ දේවල් අද අපිට අමතක වෙලා ඒ වගේම ඔවුන්ට ගරු කිරීමක් නැහැ. නමුත් ඒ මුතුන් මිත්තන්ගේ දැනුම් පද්ධති මේ විශ්වයේ මේ භූමියේ තිබෙනවා. නිවැරදිව බවුන් වඩනකොට මේ දේවල් නැවත අපට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔවුන් මිත්‍යා දෘෂ්ටික බුද්ධියක් නැති ප්‍රඥාවක් නැති පිරිසක් වෙලා හිටියානම් කවදාවත් මේ භූමිය තුළ නිවැරදි දහමක්, නිවැරදි යහපත් දේවල් ප්‍රචලිත වෙන්නට, ස්ථාපිත වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඔබට යම්කිසි විදියකට දැනෙනවද අපේ මුතුන් මිත්තන් එහෙම තරක හිටියානම් මේ අපි සමහර වෙලාවට කියනවනේ මේ ගස්කල් වැන්දා, එහෙම නැත්නම් ඉරට හඳට වැඳපු මිනිස්සු කියලා. අපිට ඒක අමතකුණ තැන තමයි, අතහැරුණු තැන තමයි මේ සියල්ල නිර්මාණය වෙන්නේ. අපි එදා මේ අද රංග දක්වන සමහර විට මේ විකාර රූපී නාටක එදා
තිබුණේ නැහැ. ඒ නිසා තමයි මේ අධ්‍යාත්මික ඉහළ තැනක වුන් හිටියේ. එතකොට අපි කොතනද මේ ඉන්නේ සහ අපි අතරමං වෙලා ඉන්නවා සහ මෙතනින් කොහොමද නැගිටින්නේ කියන කාරණය හරි වැදගත් වෙනවා. ගුරුතුමනි තව තැනක පොඩි ගැටලුවක් වෙලා තියෙනවා මේ අපි මේ යෝගීවරු ගැන කතා කරද්දි සහ මේ අධ්‍යාත්මී භාවනා ක්‍රම ගැන කතා කරද්දි යම් කිසි විදියකට මේ බෞද්ධ දර්ශනය ගැනත් කතා කරමින් යනවනේ එතනදී යම් භාවනාවක් වඩන පිරිස ඉන්නට පුළුවනේ මේ පිළිකුල් භාවනාව හෝ වේවා මේ සියල්ල මායාවක් කියලා දකින්න තැන එතකොට මේ 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 අවට ලෝකය අපි නිකන් රූපයක් විතරයි කියලා දකින්න තැනකදී මේ එතකොට කොහොමද අර මේ මේ කාරණාත් එක්ක ගැලපෙන්නේ එතන යම් කිසි ඝට්ටනයක් තියෙනවද නැත්නම් ඒ කාරණයත් එක්ක ළඟින් බැඳෙන කරුණක් මොද මෙතන තියෙන්නේ ඔව් ඔය මතු කරපු ප්‍රශ්නේ ඉතා ගැඹුරු ප්‍රශ්නයක් ඒකට ඇත්තටම වචනින් දෙකින් උත්තර දෙන්න අමාරුයි මේ අපහසුයි නමුත් විවිධ වූ දැන් අදටත් විවිධ විශේෂයෙන් ಭಾರತයේ ප්‍රදේශයේ ගත්තොත් විවිධ ගුරුකුල විවිධ මතවාදයන් තියෙනවා මේ ජීවිතයේ කල කිරීල අර කියපු තැන අපි මීට පෙර සඳහන් කර කාරණේ දැන් මෙහෙම හිතන්න දැන් ජීවිතයේ යම් කැපවීමක් කරපු පුද්ගලයෙක්ට පුළුවන් පැවිදි ජීවිතය ගත කරලා ඔය කියන සියලු දේ අනිත්‍ය වඩලා ඒක ඔහුගේ කැමැත්ත සහ ඔහුගේ ක්‍රමය ඒක කිසි ගැටලුවක් බවට පත් වෙන්නේ නැහැ නමුත් යෝගීවරු විශේෂයෙන් යෝගීවරු ගත්තොත් ඔවුන් සාමාන්‍ය ජීවිතයේ එදිනෙදා ජීවිතයේ කාර්යයන් කරමින් යම් දානඵල ලැබපු එදිනෙදා කටයුතු සාමාන්‍යයෙන් කරගෙන යන පිරිස ඔවුන්ගෙන් ලෝකයට මේ පෘථිවියට ඉතාම යහපත් දේ තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම අනිත් කොටස් ඉන්න පුළුවන් යම් යම් ක්‍රමවේදවලට ඒ සත්‍යතාවයන් අඳුරගන්න උත්සාහ කරනවා. ඉතින් අපිට අර එකිනෙක ඒවා පිළිබඳ අපිට විවේචනය කරනවට වඩා ඒවා හරිද වැරදිද කියනට වඩා අප නිවැරදි භාවනාවක් ප්‍රගුණ වෙලා අපි අත්දැකීමේ ප්‍රායෝගිකව අපිට ලැබෙන යමක් තියෙනවනේ. අපි තුමු අපි භාවනා කරනකොට අපට මේ යම් ආධ්‍යාත්මික සහ මේ භෞතික වශයෙන් යම් ධනාත්මක කාරණා සිද්ධ වෙනවා නම් අපේ මාර්ගය ඔස්සේ යා යුතුයි. ඍණාත්මක දේ සිද්ධ වෙනවා නම් අපි බලන්න කොතනද වැරදුනේ කියන එකටයි අර ගුරු උපදේශෝන කියන්නේ. ඉතින් මේ අර ඔබ මතු කර අපි සූර්යාගෙන් එක දෙයක් දැන් ඒ සූර්යා තුලින් අපි සූර්ය වන්දනාව කරපු જાතියක් ඒ තුලින් තමයි ඒ ප්‍රාණ ශක්තිය විකුත් වෙන්නේ භාවනා වඩද්දී උනත් ඉතාම වැදගත් දෙයක් තමයි සූර්යගේ ශක්තිය සූර්ය නමස්කාරය මේ වන්දනාව මොකද අපිට පෙනෙන්නට සිටින අපි හිතමු මෙහෙම අපි දේව ඇදහිලි තියෙනවානේ ගරු කටයුතු දැන් සූර්ය නැති වුණොත් මොකද එතකොට අපට දිනපතා පෙනෙන්න දකින්න තියෙන මේ එකම ශක්තිය එකම වටිනා කියන වස්තුව බවට පත් වෙලා තිනේ. නමුත් අපට ඒක පිළිබඳ කිසිදු ගෞරවයක් නැහැ. නමුත් අපේ මුතුන් මිත්තන් එදා ගෞරව කරා. අපි සූර්ය වංශිකයන් අපි ඉරිහින් අඳින් වැඩගත්තු මිනිස්සු හැමදාම මේ සූර්ය නමස්කාර කරා. අපි ටිකක් අවුරැල්ල වැඩි වුණ ගමන් අපි අපේ ඉරට සූර්යාට ගැරහීම තමයි සිදු කරන්නේ. නමුත් අපට මේ ජීවය දෙන අපට ඇසට පෙනෙන අපි හිතමු දෙවියන් කියලා නැමදුමුත් අපි මිත්‍යාවද්ද කරන්නේ අපි සූර්යයාට නැමදීම එතකොට මිත්‍යාවද්ද දැන් බටහිරයන් විසින් සූර්යයා මුලින් හඳුනාගත්තේ නිකන් ගිනිගෙන දැවෙන වස්තුවක් විදියට විතරයි නමුත් පසුව හොයාගත්තා මේක මේ ශක්තිය නිකුත් කරන්නේ ජීව ශක්තිය නිකුත් කරන්නේ එතකොට අපේ මුතුන් මිත්තන් අනාදිමත් කාලයක මේව කොහොමද දැනගත්තේ ඔවුන් බවුන් වඩලා මේ විශ්වයේ රහස් මේව දැනගත්. ඒ නිසා ඔවුන් ඒවට ගරු කළා. ඉතින් ඒ ගරු කිරීම මිත්‍යාවක් නෙමෙයි. ඈ එතකොට දැන් සූර්යා එක දවසක් නැති වුණොත් මොකද වෙන්නේ? අපට පෙනෙන්නට සිටින එකම දෙවියන් ගරු කළ හැකි. ඉර හඳ මේ දේවල්. මේ ශක්තියෙන් අපි ජීවත් වෙමු. ඒක නැති වුණොත් අපි අපේ දෙමව්පියන්ට අමතරව අපි දෙමව්පියන්ට වගේම අපි ඉරට හඳට මේ ගෞරවය පිදිය යුතුයි. ඒ අපේ අපි ඔබ දන්නවා බුද්ධත්වයට පත් වුණාට පස්සේ බුදුන් වහන්සේ පවා ඒ බුදුවන්නට උපකාර කරපු ඒ වෘක්ෂයට පවා ඒ කළගුණ කෘතගුණ දැක්කුවා සලකුවා. ඉතින් එහෙමනම් කාටද කියන්න පුළුවන් ඒකත් මිත්‍යා ස්තුතිය දෙයක් කියලා නේද? හරි ඒක අපේ යුතුකම් අපට යමක් දුන්නාද ඒ යුතුකම සබහදාම ඉත අපි හුස්ම ගන්නවා. ඉරෙන් අඳෙන් අපි ජීවත් වෙනවා. අපට මේවා මතකයටවත් නැගෙනවද? වැරදිලාවත් හෙට දවසේ ඉරපෑවේ නැත්තම්
අපිට අත්වෙන ඉරණම අපිටම හිතා ගන්නට පුළුවන් වේවි. මේ තැන්වල ගරු කිරීම කියන එක අපිට කොයිතරම්නම් අමතක වෙලාද කියනවා නම් අද වෙනකොට සමාජයේ විවිධ පිරිස් මේක අපි මොනතරම් ගැඹුරට කතා කරලා තියෙනවද මීට පෙර මේ දේවල් මතක් කරලා තියෙනවද එහෙම නැත්නම් අපිට මේ ශිල්ප ශාස්ත්‍ර දායද කරපු හෙළ ඍෂිවරු මේ 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 අය අපි මතක් කරනවද අපිට කවුද මේ බත්පත් හොයලා දුන්නේ හෙළ වෙදකම් අපිට කවුද හොයලා දුන්නේ අපි ඒ ඒ තැන් ගැන අපි දැනුවත්ද ගුරුවරු දරුවන්ට මේවා කියලා දෙනවද එහෙම නැත්නම් අම්මා තාත්තා මේ ගැන දැනුවත් සමාජයට මේවා අරගෙන එනවද කියන ප්‍රශ්නයක් තියෙනවා ඔබට පුළුවන් ඔබගේ දුවගේ පුතාගෙන් අහන්න දුවට පුතාට පුළුවන් අම්මා තාත්තගෙන් අහන්න ගුරුවරුන්ගෙන් අහන්න පුළුවන් මේ ප්‍රශ්න එදාට ඔබට තේරෙයි අපි ඉන්න තැන කොතනද කියලා ගුරුතුමනි මේ පුංචි වෙලාවක් ඇතුලේ අපිට මේ මේ ටික ගැට ගහගෙන යන්න හරි අමාරු හැබැයි අපිට පුළුවන් විදිහට අපි මේ කියන්න උත්සාහ කරන්නේ එහෙම නැත්නම් මේ අවදි කරන්න උත්සාහ කරන්නේ මේ අපේ අධ්‍යාත්මය අපිට සරණමේ යුගයේ මේ පොළවේ බිහි කරන්න නම් අපිට කොහොම හරි තැනකින් මේ විදිහට මේ හඬක් නගන්නම වෙනවා ඉතින් ඒ උත්සාහය අපි දිගින් දිගටම කරගෙන යමු එහෙමනම් අදට සමුගන්න අවසරයි ගුරුතුමනි අපි තව දවසක මෙවැනි වූ හරවත් සංවාදයක් එක්ක අපි මුණ ගැහෙන බලාපොරොත්තු වෙන සමුගන්නවා ආයුබෝවන් ආයුබෝවන් ඔබටත් යහපත් හෙට දවසක් ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නවා මේ සංවාද නවත්තන්නට අපිට හිතෙන්නේ නැහැ සමහරට ඔබට හිතනවා ඇති ඇයි මේක නැවතුනේ කියලා අපි ඉදිරියට මේ කතා බහ දිගටම අරගෙන යමු මොකද මෙහෙම තැනකින් තමයි අපිට පුළුවන් වෙන්නේ අපේ හෙට දවසේ වඩාත් යහපත් කරගන්නට එහෙමනම් අවසරයි අදට සමුගන්න ඔබට සුබ දවසක් ආයුබෝවන්